ද ඩියෝ ලිපෙන් අතාරන්න බලාපොරොත්තු වෙන්නේ මැනික් සඳහා වන සිංහල නම්වලතියන ප්‍රශ්න. මම මීට කලින් වීඩියෝ කලිප් එකක් ගෙනාව ලංකාව පාවිච්චි වෙන්න සිංහල නම් සහ ඒවගේ ඉංග්‍රීසි නම්ම නද කියලා ඒකෙද්දී කේපදෙනෙක් කහපු ප්‍රශ්න හින්ද තමයි ම පොඩි වීඩියෝ කලිප් අරගෙනාවේ. ඒකෙදී ප්‍රධාන වශයෙන්ම මම වචන තුනක්ේ ක ප්‍රශ්න ක ටඩික්ෂස් තින චන නන්ගන ා කරන්න තෝරමල්ලි කියන එකයි පච්ච පඩියන් කියන එකයි දිය තරිප්පු කියන එකයි. සාමාන්‍ය තෝමල්ි කියෙන වචනේ ටෝමලින්වලටයි සසකනටයි දෙකනම් පවිච්ච වෙනවා පච්ච පටියන් කියනක ඇකුම්මරයිටයි ටෝොපස්සල්ටයි දෙ එකකටම පාවිච්චි වෙනවා දිය තරිප්පු කියෙනෙ එක හැකුමරයින්නුලටයි කට්සොලටයි දෙකටම පාවිච්චි වෙනවා. අපි ඉස්සල්ලම් බලමුහෙනම් පච්ච පඩියන් කියන වච්නය ගැ. මේක ඇක්වමරයින් ටොපැස් දෙකටම පාච්චි වෙනවා ඇක්කුමරයින්ග යන්නේ පිලිකට මිනරල් එකක් බෙරලියම් ඇලුමිනියම් සිලිකේට් එකක් ඒ සාමාන්‍යෙන් නිල් පාට තුල ලා කොලපාට ටන්ට එකක් තියෙනවා. තම්මන්න හොඳ එක්කුමරයින්නේ එක. සහ ලංකාව හම්බෙන ගොඩක් කලාට කිස්ටල් ෂේට් එකක නෙමයි පකිස්ථානය වගේ රටාල්න නම් ඇමරන් පෙක්. ගැල් කටල් ශේප් හම්බෙනවා මේකටසා මීට අමතරම පච්චපටියන් කියෙන නමට අමතරව දිය තරිපු කියන නමත් පාවිච්චි වෙනවා ටොපෙස් ගැන කතාකරොත් ඒත් සිලිකට් මනිොරල් එකක් ඇලුමිනියම් සිලිකේට් එකක් හැබැයි වෙනස න්න එක ්ලෝරීන් තියෙන හින්ද ඒකින් තමයි ඇකමරයින් සහ බෙරිල් සහ ටොපස්ඇක්කම රන් අයිති වෙන බෙරිල් ැමිියකටපේස් කියන්නේ වෙනමු කුලියයක් පෑස් වලට සාමාන්‍යෙන් පඩියන් කියන නම කොමන්් විදියට පවිච්චි වෙනවා පිරසැ ල ම කට ටික්ෂ එක ඇවිත් ඇතිවෙලා යන කොහද කියලා මනෙන් ඇබිටේ වගේ ප්‍රදේශකට ගියොත් ඇමිට ම්ස්ට කට ග මේ පච්ච පාඩියන් කියන වචනය පාවිච්චි කරන්නේ යාලා එක්වම රන්නොලට ඇබැයි අනිත් ජෙම්ස්ටොන් ර්කට් වලට බලංගොඩ රත්නපුර වගේ අනිත ප්‍රදශවලට ආවොත් මේ පච්චපඩියන් කියලා පාවිච්චි වෙන්නේ ටොපෑස් ට පැස්සල ලා කොළපාට හොරු පච්ච කියන්නේ සාමාන්‍යෙන් කොළපාට කියන කැනේ සාමාන්‍යෙන් උදහර නැක්ිට පච්ච මංගු කියලා කියනවා ග්‍රීන් මාංගු වර්ගට ඒ වගේ පච්ච කියලා ගැන සාමාන්‍යෙන් කොළ පැයක් තියෙන ඒකට තමයි පච්ච කියන සිංහල වචන පවිච්ච ව එක හින්ද. මේකේ ලා කොල්ල පහයට හරු නිල් පැයක් තියෙන ටොපස් රවල්තත් පච්ච පඩියන් කියල තමයි බලංගොඩ වගේ අනිත් ප්‍රදේශවල පාවිච්චි වෙන්නේ. හැබැයි ඇබිල්පිටිය වගේ තැනකට ගියෝොත් මේ පච්චපඩියන් කියනවචන පවිච්චි වෙන්නේ ඇක්වම රයින් වලට ඊට පස්සේ දිය තරිප්පු කියන එක. දියතරිපූරටත් ඇක්වම රයින්වලටයි කෝට්සලල්ටයි දෙකටම කියනවා. හැබැයි ඇත්තටම මේකේ ඉතිහාසයගෙන බැලුවොත් දිය තරිප්පු කියන වචනය අත්තරම් භාවිෂ් කල තියන ඇකුමරයින් වවලට හැබැයි දැනට ජිම්ස්ටෝන් මාර්කට්සල්ට ගිහිල්ලා දිය තරිප්පු කියල ගත්තොත් මේ ලයි් කල කෝටස්උනත් දිය තරිපු කියලා සහරය විකුණනවා ඇකු මරයින් කියන්නේ කලින් කතාකරාවගේම ලානිල් පහයට හුරු බෙරේල්වරයිට එකක් පෝටස් කියන්නේ පියෝ සිිලිකන් ඩයෝක්සයිඩ් එක සාමන්්‍යෙන් මේක ලංකාේ හම් වෙනවා වියලෝ කලයක පර්පල් කලය එක කලස් බ්‍රව්න් ඒ වගේ ගොඩක් වර්ගම් බෙනගෙන ියලෝ එකට කියන ඔිසි ්‍රීන් කියලා පර්පල් කලය එකට කියනවා ඇමතීස්ට් කියලා අලලස්ස කර නම් අපි සාමන්‍යෙන් පලින්ගු හිල කියෙනවා ඒළඟට අපිත් මේකදී වෙනස ගැන කතාකරොත් සාමන්්‍යෙන් ඇක්වම රයිරට පච්ච පඩියන් කියන්න වචනයත් සමහර ප්‍රදේශවල් භාවිතා වෙනවා සොලට පලළගු සහ තිරවාණ කියන වචි භාවිතාව වෙනවා. කලින් කතා කරවගේ හැබයි ඇත්තරම ක්වමරයින් කියල එකෙන් ගොඩක් දුරට ලංකායි මිනිස්සු අදහස් කරන්නේ දිය තරිප්පු කියන එකයි හැබැයිසොලට නෙමෙයි දිය තරිපු කියලා ලංකායි මිනිස්සු මේව කරන්නේ එවනාට දැන් ඕක ටිකක් මික්සබ් වෙලා දිය තරිපු කියන වචනය කොමරයින්නලටයි් සොටයි දෙකටම පවිච්ච වෙනවා ඊට පස්සේ තෝරමල්ලිකන වචනය තෝරමල්ිකන වචනය ටෝමලීින්න් වටයි සර්කන්නටයි දෙකටම පවිච්චි වෙනවා ඇත්තරම ලංකාවේ ෝමලීන් කරස් ගත් හොත් බ්ලක්් බව් ල ග්‍රීන් වගේ කලස් තමයි තියෙන්නේ මේකෙදී බ්‍රව්් කල් එකටයි ග්‍රීන් කල එකටයි මාංගු කියලා ඉහල ම පවිච්ච වෙනවා අනිත් එවට නෙමෙයි බව් කල දුඹුරු පාටට සහ කොළ පාට සමයි මංගු කියනෙ එක පවිච්ච වන්නේ එකනුත් ඇත්තරම බ්‍රව් කලෙකට තමයි මංගු කියන්නේ කොළ පාටට කියන පච්ච මංගු කියල බවන්් කලේකට වය මංගු කියනකට අමන්තර පෙතිතෝර කියල සමර තැන්වල්දි පවිච්චි වෙනවා සර්කන් කියන එක ගත්තොත් සර්කන් කියන එක සාමානින් කොමන්න්නේයම එක සිංහල කොමන්නය එක වෙනි ජාගූන් කියලා මාත්‍ර ඩයිමන් කියලත් කියනවා එක කලලස් රයිටයකට. මේකෙත් ලංකාව හම්බෙන්න්න කලවරටස් බැලුවෝබල ව් bluegreeන් ක එකන්නේ සාමාන්‍යෙන් ලංකාවේ හම වෙන ටුවමලන් සහ සර්කන් වල ක ඩිෆරස එකත් අඩුයි කැන්නේෙ එකම කලවරයිටස් සමයි දෙකේම මේ ඉමේජිස් දෙකේම දක ගන්න පුළුවන් ගැන විදිහයට එකම කල රයිටස් තමයි දෙකේම යන්නේ. හාඩ්න සයගත්තත් සාමාන්‍යයෙන් ටෝමලින් සහ සයකන් අතර ලොකු වෙනක් නැ ෝමලින්ල හතක් වගේ වෙන්නේ සර්කන්නවල හතායිදශම පහක්වා වගේ වෙනවා ඊට පස්සේ ලශය එක ඒ සර්පස් එකේ තියෙන දීප්තිය ගත්තොත් දෙකම විට්‍රියස් එකැන වීදුරු පොලිෂ් කරපු වගේ දීප්තියත් දෙකේමත්. දක්නට ලැබෙනවා ඒ අතින් බැලුවත් හඩනකනුත් සහ ලශයකනුත් එක ඇපිීරන්සකින් දාමන නෝමල් ලැපීරන්ස එකින් බැලුවොත් මේ දෙකේ කල නත් බොහෝදුට සමානයි ඇිර ලශ්්‍ය එකත් බොහෝ විලාට සමානයි හැ මේකංන් අන්දුරගන්න පුලන් ර ෝර්මි එකද දෙවුණුත් ස්පෙසිිින් ග්‍රැවිට එකක් සාපක්ෂ ගනත්ව සැලිකුතු වෙන සක්තියවා ක සාමානයෙන් බරරි වැඩි තුූමලින් බරෙන් අඩු ටූමලින් වල ස්පෙසිපි ග්‍රැවිට එක සාමනින් තුනක් වගේ වෙනවා සකනව ඉස්පවි ග්‍රවිටේක සාමාන්‍ය හතරදශම් බහක් වගෙන කැන එකම සස් එක තෝමලින් එහෙකුයි සකණ හෙකු හරගත්තොත් සර්කරන්න එක බරිින් වැඩි ඒවගේ ක්‍රිස්ටල් සිිටම්ස් දෙකන කතාකරොත් තුමලින් අයිතිවෙන්නේ ්‍රිගනල් ක්‍රිස්ටල් සිිටම් එකට සර්කන්න අයිතිවෙන්නේ ට ගනල් ිටල් ස්ටම් එකට එක් හින්ද ඒ අතින් ගත්තත් රොක් ිස්ටල් කලට හමුණුත් ටෝමලීින්න් සහ සර්කන් හැදිම ෙන්ංකල්න්දරගන්න පුුලන් ගේ ප්‍රිස්ටල් ේප එකක වෙනස්ක හිද කොහමන උත්තුම කියන් සහ කරේ මේකි තියෙන කල ඇෆිරන්සල සමානතාවය හින්දා වෙන්න ඇති මේ ටෝමලීින් සහසර්කන් නොලට දෙකර නම තෝරමල්ලි කියනමච්චනය පාවිච්චි වෙන්නේ දැන් තමයි ප්‍රශ්නත වට එතකට අපි ොකද්ද හරිම වචනය කියලා පවිච්චි කරන්නේ ඇත්තරම දැන් හෙමෙක් කියන්න විදියක් නැහැ මොකරි ලංකාවේමකරි ගමනින් බොඩි හකින් ෝ මකරි ආයතනයෙන් පිළිගත්තු ආයතයකින් ඩිෆයින් කරේ නැත්තං අපිට මේ දෙකම දෙකට පවිච්චි කරන්න පුළන් මේ දක්වන්නේ මගේ පෞද්ගලික මතය තෝරමල්ලි කියන එකට මා පයාලා සිංහලෙන් ලියවුුණු හොද පත බැලුවොත් තෝර මල්ි කියෙන වචන පවිච්චි කල තින ටෝමලින් නලට සකනලට නෙමෙයි. අනි ටෝමලෙන් නොලට ලංකාවේ කොමන් නේම්ම එකක් නැහැවෙන. මාංගු කියන වචන පවිච්චි වෙන්නේ අරදු රුපාට වරයිටයකට මං කලින් කතා කර විදිහයට එහෙම නැතුව ටෝමලින් හැම රයිටයකටමක් කොමන් නමක් නැහ. කනට අපි කිය ාගුන් කිය කොමන් රයි කොම හැම වරයිට හැම සකන් වරයිතයකටම ජාගුණන් කෙන වචන පවිච්චි කර පුලො. එක හින්ද කොමන් නමකු නැතිහින්දොම හිතන වඩා සාධාරණ වයි කියලා ටෝමලින් කියන එකට තෝරමල්ලි කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්නම්. ඉට පස්සේ පච්ච පඩියන්ගේන එක මං හිතනි පඩියන් කියල කෙලිම කියන ටොපඇස්සට එක හින්ද ඇ. රයින්නලට පච්චපටියන් කියල කියන්නේ තර සීමිත ප්‍රදේශක විතරයි ඒ හින්දා මහිතනන ලොහු ප්‍රශ්නය කන එකක්නේ ගොඩක් පඩියන් කියන වචන ටොපැස්සරට එැන හිද මේ පච්චපඩියනු ටොපැස් රයිටයක් විදිහටම පවිච්චි කරන්න පුොලොන් දම පශ්නයක් මෙැතුූ මෙතින් දෙනම්. දිය තරිපු කියන එකත් මංහිතනහෙම දෙයක් වෙයි කියලා දිය තරප්ෝලත් ඇත්තටම ගත්තොත් ඉස්සර ගලි පචිගේ ඇක්කුමරයින් වලට පස්ස තමයි කෝඩ්ස් නොත් දියතරපි යටතේ ඒගැන කලලස් ඉග කලලසෝ නියලි කළලස් ආසන වශයෙන් ක අවරණ කෝඩස් පයිටීස් නොත් දිය තරපිය අයටතට දාලා සමහවස්ථාවල රත්නපුරු වගේ මකට හෙකදී විකුණුණ දකිනිල්ල බන්න පුලුවන්. නමුත්මංහිතන වඩාත්ම සාධාරණ වච්චනය දියතර එපූ වලින් අදහස් වෙන්නේ ඇක්වොමරයින් කියලා මේ දේවල් මෙත අන්තිමට මම කතාරේ මගේ පෞද්ගලි අදහස හැබැයි ං කලින් ස්ලයිඩ්ල කතා කරා වගේ එක එක තැන්වල්ල එක වෙලාවල් වලදී ඔයාලට බිවිධ නම්වලින් දක්නටල වෙන්න පුළුවන් හැබැ හැම නමක් ගනම ඩියය එකක්තිය නවනම් බොහෝ විට අමාරි වැට්න එකක් නැහැ ෙම්ස්ටෝන් මාකට්ස් වලද.